ඉන්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ සැවත්නුවර මහරජරූ කොසල් මහරජ්ජිරූ කියල කියන්නේ දවසකට යටත් පෙරිසෙන් දෙපාරක් ලෝතුරා බුදුරජාණන් වහසේ වැඳගණ්ඩ යන රජ කෙනෙක් ඒවගේම කොසල් රජිරූ කියල කියන්නේ මහ ප්‍රඥාවක්ති විච රජයෙක්. අපි ත්‍රිපිටකේ මජ්ජුම නිකායි සඳහන් වෙන ධම්ම චීතියවාගේ සූත්‍ර දේශනාවන් කොසල් රජරෝතුම දේශනා කළේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එක නිවැරදී කල අනුමත කළට පස්සේ එක බුද්ධ දේශනාවක් බවට පත්වෙනවා. යතනගේ අදස්ික සල් රජලුවන්ගේ. එ මේවාගේ ශාසනය වෙනුවෙන් පුදුම සමීපව ලංගතුකමින් කටයතු කරපු තව අවස්ථා බොහෝමයක් ධර්මය තුළ තියෙනවා ඒවගේ මතම ජම්බුද්ධී පිෙහිටපුූ මහා සටන්කාමීන්ගෙන් එක්කනෙ කොසල් රජ්ජරූ කියලා කියන්නේ තත් යම් යම් අවදිවල පොඩිපොඩි අවවා අඩුපාඩුකං එහෙම තිවිච්චි තැනු සමාර්තාට පේනවා දස බෝධිසත්ව වත්තු කතාවට අනු මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගින් පස්සේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේල දහදනෙක් අතරි කොසල් රජිරුත් තින්න බව සඳහන් කරනවා. එකනි කොසල් රජ්ජරු බෝධිසත්වයෙක්. එ මේවාගේ කාරණ රාසියක් රජු සම්බන්ධයෙන් අපේ දහම් පොතපතින් හොයාගෙන කතා කරන්න පුළිවා. ජර එක දවස රාජාශ්චරය යුක්තව විශාල පිරිසක් එකතු කරගෙන නගරී වීදි සංචාරය පටන්ගත්තා. ඇති රජු එනවා කියලකම රජු බලන්ඩ විශාල පිරිසක් පාර දෙපැත්ත ලැස්සෙනවා. ඇති යනන පිරිස සහට පාර අවහිර කරන නිසා රාජපුරුෂයන්ගෙන් ගුටිකමින් පවා ආපහු ආපෝ හැරි හැරි රජරූ දිහා බලනවකිල සඳහන් කරන්නේ. එද මෙහෙම මහත් ආශ්චර්යී රජුරූ මේ ගමන යනකොට රජුරු දැක්කා එක්තරා ගෙදරක තරුණ කාන්තාවක් ජනල් කව්ඩුවෙන් රජ දිහා බලාගෙනඉවා. රජරුවත් ඇය දිහා ැලිවා. ඒ බොම රූපයෙන් සුන්දරයි එ රජු ඇදිහා බලනකොට ඇය ජනලිගායෙන් අයින් වෙලා ගියා. නමුත් රජුරෝ ගෙදර මතක තියා ගත්තා රජ සංචාරය ඉවර කරලා මාලිගාවට ගියාට පස්සේ පිරිසට කතා කර ලහනවා ලගින් හිටපුොයගෙන් මං අර ඉතා වුවමාවන් බලාගෙහිට ගෙදර දැක්ද. එහිට තරුණ කාන්තාවත් දැක්කද. දැක්ක ස්වාමීණී. එහෙමනම් ගිහිල්ල ඇය විවාහකද අවිවාහකද කියලා බලාගෙනට කිව්වා. ඇයි විවාහකයි. ඇගේ ස්වාමයාට එන්න කියන්න කිවා. ඉති කතාකරනකොටත් ස්වාමයානක් දන්නවා මගේ බිරිඳ නිසා තමයි මේ ප්‍රශ්නය පැනගින්න හදන්නේ. කෙසේද ්‍රා්‍යනාව නිෙ. ද රජ මාලිගාවට ගියහම රජුරූ ආගය තොරතුරු කතා කරලා ඔහුට රාජ මාලිගාවිට අස්සාවත් වන්න. මේ පුරුෂය කියනවා එපාසවාමීනි මට එහෙම රැකියාවක් අවශ්‍ය නෑ මට දැනට ජීවනෝපාය මාර්ගයත් තියෙනවා. ඒ පායින් මට ජීවත් එෙන්න්න හොඳටම ප්‍රමාණවත්. නොව තජ්ජුරූ හගේ වචනට කණඳුන්නේන ැහු කියෙන මං කුලිවැට කරි කරලා රජේවෙනුවෙන් ගෙවන්ට තියෙන අයබදටික ම ගවන්නං ස්වාමීණි. මට මාලිගාවනම් රස්සාාව කරන්නබේ. රජරු කනවම් බේ අයබද්ධෙන් මට වැඩක් නෑ. මේ මාලිගායම තමා අදින් පස්සෙ වැඩ කරඩෝනි කියලා තහුරු කරනවා. රජරුවන්ට මොකද තියෙන වූමනාව. කුමන හෝ වරදක් නංදලා අරපුරුෂයා මරලා කාන්තාව හිමිකර ගණ්ඩයි ෝනිකම. එතින්න මොහුගෙන් වරදක් පැන නගෙනවාද කියලා බලන්ඩෙන් රජුරුව කීප කාලය කීප දවස කිටියා. නැේ පුරුෂය රාජ මාලිකයි වැඩ නවත් රජරුවන්ට එක දවසකවත් ඕගෙන් වරදක්නම් හොයා ගඩ බෙරූගියා. ඊට පස්සේ රජුරූ කල්පන කළ තවත් උපාය ඒ පුෘුෂයාට කතා කරලා කියනවා මම දවල් නා්ඩ කලින්. මෙතන දලා යොදුන් සීයක් විතර දුර. ගඟත් තියනොඒ ගඟලඟට ගිහිල්ල. අනුරුවන් මැටි කඩුපුල් මලුයි අරගෙනෙන්ට කියලා. දෙක සමහරතැන්ගොල කඩුපුල් කියන නම කුමුදු කියලා යොදලත් තියෙනවා කසේ. මල්වර්ගයක් සහ මැටිවර්ගය අරංෙන්න්ට කියනව රජරුව නාන්න කලින් ඒක කවදාවත් කරන්න බැරි වැඩක්. දෙ මොහු දන්න අනිවාරෙන් වේ මේ මගේ දෝසයක් හොයනතින ඒ ගෙදර ගිහිල්ල බිරිඳට කතා කරලා කෑම ටිකක් බඳල දෙට කිීවා තාම බති කැඳ හිදිිලත් නෑ කැඳත් එක්කම බැඳල න්නා ඔහු මේකත් අරගෙන පිටත් වුණා දෙවක් බවක් නෑ ඔහේ යනවා යොදුනක් පමණ ගියා ගර්වස බඩි ගිනිියාව කෑමි කල් එහල එක භාගයක් ඉදුල් කරන්නේ නැතු භාගයක් අයින් කරලතිබුණා කෑම කන අතරතුට හදිසියේ කවුරු හරි ආවොත් දෙන්්ඩ කියල හිතාගෙන. ඉතුරු ආහාරටි ොහු අනුබව කලා පුරුෂේක්කාවා ඒ පුරුෂයායට අර අයිංකරපු ආහාර ටික දුන්නා. තමන් අනුභව කරලා ඉතුරවෙච්ච ප්‍රමාණයක් තියෙනවනං ඒක ගඟ ඉන්න මත් සයන්ට දුන්නා කටයුතුක්කම ඉවරවෙලා මොහු ප්‍රාර්ථනාවක් කරනවා. ම මිනිෙකට නොයින්දුල් කෑම වෙලක් දුන්න. යටත් පිරිසෙන් ඔහු පපු්‍රතජ්ජනය පෘතජ්ජන සීලවන්තන එම නැත්තන් එමනු සෑ දුස්සීලමිනි හෙක්නම් ඒ කොහොම වනත් අනාගතයේ උපදින ආත්ම සීයකට කෑම හම්බ කරගෙන් අනාගත උපදින ආත්ම දාහකට කෑම හම්බ කරලා. දක්කින විබංගේ දන්නව මංහිතන් නැපියයි. දක්කින විවංග සූතරයය සඳන්ක කලේ. තිරිසං සතෙකුට බත්වේලක් දුන්නහම අනාගත ජීවිත සීයක අපිට බඩිගින්නේ ඉන්ට වෙන්නෙනය කියල. දුස්සීල මීහෙකුට කෑමවේලක් දුන්නොත් අනාගත ජීවිත දාහක බඩිගින්නේ ඉට වෙන්නින්නේ. පොතජ්ජන සීලවන්තයකුට කෑමවේලක් දුන්නොත්. අනාගත ජීවිත ලක්සේක බඩිගින්නේන්ට වෙන්නෙනෑ. ආසි යන තවසකුට කෑමවෙලක් ලබල දුන්නොත්. අනාගත ජීවිත. අසංකේයක තරම් බඩිගින්න්නේඉද. අනාගත ජීවිත කෝටියක තරම් බඩිගින්නේට වෙන්නන්නේ. කෝටි ලක්ෂය ආසිං යන තවසෙකුට කෑම වෙලක් දුන්නොත් අනාගත ජීවිත කෝටි ලක්සයක් තරන් දීර්ඝ කාලයක් සාපිපාසාාවෙන් විදෙන. තිසරණගත උපසකෙනෙකුට කෑම වෙලක් දුන්න. අනාගත ජීවිත අසංකෙයක රිගිනිිේදෙන මගණඩ පුළුවන්. එති මේ විදිහට අර පුදගලයා කෑම දුන්නේ පාරයන මගියකුටනේ ඒ මගියයා ඇත්තටම දුස්සී ලයක්කුනත් අනාගත ජීවිත දාහකට හම්බ කරගන්න තියනෙදේ. අර මත්සියන්ට ඉතුරුබට්ටික දීල එතනත් අනාගත ජීවිත සීයකට තරං විපාකදෙන්ට කුසල් එකතු කරගත්තා. දැම් මේ පුද්ගලයා ජරෝ ගේෙන්්ට කියන මැටී රජරුවෝගේන්්ට කියන මලු මනුස්සලෝක නෑන. ඒක එන්න හොඳට ම දන්නවා රජිරෝ මාව මර්ඩ පක්‍රමයක් තමයි මේ යොදන්නේ. කෙසේතත් පිටත් වෙලා අර ගඟගාව ඉඳගෙන දැන් කියනවා. අනාගත ජීවිත දාහකට තරම් ප්‍රතිඵල ලබන්්ඩ පුළුවහන් දානවේලකුත් මමාද දුන්නා. අනාගත ජීවිත සීයකට ප්‍රතිඵල ලබන්ඩ පුළුවන් තරන්. ධන වෙලිකුත් ම දුන්න දානවේල් දෙකක්. එයින් මම අත්පත් කරගත්තා මහා කුසල කරණය. මේ ගගේ ඉන්න කිසියම් නාගෙක් කෙසියම් දෙවිය කිසියම් ගාන්දර්වය කවුරු හරි කෙනේ. සඳහන් කරනවා මං මේ අනුමෝදන් කරන පින් අරගෙන. පුළුහන්නම් මගේ ජීවිතයේ බේරලාද දෙදෙ. මේ මල්වර්ගයයි මැටී මට ගෙනල්ලා දෙන්න කියලා. මේක අහගෙන හිටියා මේ ගඟ ඉන්න නාගරාජයක්. ඒේ නාගරාජයා මහලු මිනිෙකු ගේෙ වෙස් අර ගැනැවිල්ල අර ඉල්ලන මැටී මළුයි බුද්ගලයට දීල ගියා. එතට පින් අනුමෝදන් කර වහම කීදෙනෙක් පින් ලබනවාද ප ලබනාය කොච්චර සතුට වෙනවාද. අපේ ධර්මය සඳහන් කළ අපි පින්කන් කරලා පින් අනුමෝදන් කරහම මියගිය ඥාතීන් පින් බලාපුරත්වීන නං ඒ පින් ලබනවා. තවත් මේ සංසාර අපේ ඥාතීන් පින් බලාපපුරොත්තුවයෙන් කොයිකොයි යාත්මෝල කොච්චටර න්නවා ඇදද. එහෙමත් පින් ගණ්ඩ ළහඟයි එහෙමත් පින් ගන්නවා. මේ අදි වශයෙන්. මෙ පින් දෙනකොට පින් ගන්නාය පින් දෙන අය සම්බන්ධයෙන් කොයි තරන් සතුටින්ද කටයුතු කරන්න. එක ධර්මයීම සඳහන් කළා මාතාපුත්තන් බෝරසන්. අම්ම තමන්ගේ දරුූ රැක බලාගන්නේ කොයි වගේද. අපෙන් පින් ලබන උදව් ලබන දෙවියෝ අපිව රැක බලාගන්නෙත් ඒ වගේ කියලා. පින් දෙනවාට හරි සතුටයි පින් ගණ්ඩ ගක් අය බලාපොරොත්වයෙන් ඉවා. දෙදැ මොහු ඒ පින දුන්න නිසා පින ලබාගත්ත නාගරාජයෙක් තමයි මහලු මිනිස් වෙසක් අරගෙන ඉල්ල මේටික දීල යන්නේ. ඉක්මනට මේටිකත් අරගෙන. ඔහු පිටත් වනා රජුරුවෝ නාණ්ඩ කලින් මේටික ලබා දෙෙන්ට. හැබැයි රජ්ජරූ රාජපුරුෂයන්ට කියලා තිබුණා. වෙන්න දට කලින් අද වාසල් පවුර වහලා යතුර මට ගෙනල්ලදෙන් ඕන කියලා. මත් රජ්ජුරූ කල්පනා කරනවා මිනිස්සු කියල කියන්නේ. විශ්වාස කරන්න පිරිසක් නෙමෙයි. මිනිස්සු කියල කියන්නේ. ඕනවදයක් කරන්ඩ පුළුහම් පිරිසකට. මනුස්සලෝකෙන් නැති මළුයි මැටි ගේඩ කියල කීවත්. ඕක නොකරන්න බැරිකමකුත් නෑ. කෝකරත් වාසල් පහුරවා ගත්තාම හොඳයි කියලා කල්තියමු දොර හලා යතුරුගෙන්න්න ගත්තා. අරපුද්ගලයත් වෙලාවට කලින් ආවා. ඇවිල්ල බලහම දරවහලා කෑගහල කිව්වා මොකද මේ කරන අසාධරණය මාව මරන්්ඩම මේ හදන්නමේ උපයවල් එක අරෙන්න්න කියලා. දොරගාාවන්න පිරිස කිවවා පිණිමෙයි මහර ජරුවම තමයි යතුරුවස්ස වල ගන්න ගත්ති. වෙන තින්මුණවා කරන්නද. මල්ටියි මටිකයි වාසල් පවරෝඩ තියල කල්පනා කළලා හොතට නිදාගන්ඩඕනේ ඒින් පන්සල්ර තරිවටිනෝ. ගෙහිල්ල භික්ෂූන් වහසරගින් අවසර ඉල්ලගෙන විබේක ගත්ත. රජ්ජරූ අරපුද්ගලයදැන් අවසාවිනයනෙ පරක් වුණ හෙට වදේ ඔහු මරන්න්න හිගෙන මරලා බිරිඳ ගණ්ඩමය වුවමනනා රජ්රුව. අරපුද්ජලයාය මරන්්ඩ හිතාගෙන රෑ තිස්සෙම රජුවට නින්ද යන්නේෙ නෑ. රජ්ජිරුවන්ගේ හිත හැමවෙලාවිම කාමදාහයෙන් දැවෙනවා. ස්වාමියයා මරලා අරකාන්තාව කවද දරගෙන ඉන්න කියන කල්පනාවෙන් තම ඉන්නේ. ඉති රජරුව නින්දත් නොනින්දත් අතර අඩ නින්දේ වගේ ඉන්නේ. මෙන්න මේ වෙලාවෙ රජරුවන්ට මහ බයක්කිතිව වෙනවා. ඒ බය වෙන්නේ වෙනත් ලෝකකින් ආගු හඬකින්. ලෝකුම්ඹු මහනිරයේ පැසෙන නෙරිසත්තු හතර දෙනෙක් ලෝකුම්බු මහනිරේ කෙලෙකෙන්නේ තනිකරම ලෝදිය තමයි තියෙන්නේ. පැහෙනවා. බත්මුට්ිය පැහෙනකොට හාල් සීසීකට ගමන් කරනවා වගේ මේ නිරේන්න නිරිසත්තු එහාට මෙහාට පැහ පහෙමින් පෙහෙමින් ජීවතනවා. බැරන්නේ. ඉතිං අර ලෝකුම නිරේ ඉන්න හතර දෙන පවනොන් හඳුනගන්න. සාමානය අවරුදු හැටදාහක් තමයි ලෝකම නිරේ අවශෂ්‍ය සඳහන් කරතින්. අවරුදු දිස්්දාහකයටට යන තිස්්දාහකුඩටයනවා. තවත් කරුමේති බොත් ආයරවමක් යන නැත්තන් ගොඩ යන. කෙසේ වෙතත් ලෝකුම නිරේ පැහෙෙන මේ හතර දෙෙන පැහි පැෙහි පෙහි පැෙහි උඩට එනකොට මනුස්සලෝකිට හෙන්ට පණිවිඩයක් කියන්න හිතනවා. ඒට ඒවලට පණවිඩි කියන්න බැරුවනවා. හේතුව ඉති පනිිවිඩි කියන්න කලින් කැරකිලා ගිල්ල යරයි. අපව යටට යන්නවා. ඒ නිසා පලවෙනිියෙක් කෙනාට කිය හම්මනේ ද කියලා විතරයි. එ දූ කියලා. දුයන්නේෙන් පටන්ගත්ත කතාව කියන්නේෙන්නේ. කියවෙන්නේ දූවිතරයි. දෙවනික්කෙන සයන්නෙන් පටංගත්ත කතාව කියන්නේ නයාරි කියන්නේ සර්විතරයි. තුන් ඒකෙන නය්‍යෙන් පටන්ගත්ත කතාවක් කියන්නේ එනවා එයාට නර්විතරයි කියවෙන්නේ. අන්තිමයා සෝ කියන හඬක්තමයි ගඩ හදන්නේ. එකින් සෝ කියල විතරයි කියවෙන්නේ. මධ්‍යම රාත්‍රියයේ රජ්ජුරුවන්ට නින්දත් නොනින්දත් අතර අඩනින්ද ඉන්නකොට. දසනසෝ කියලා හඬක් එහෙනවා. අයියෙන් එහෙන හඬක්. රජුරු වවුලනවය හන ඇහිලා. පහුවද පුරෝහිත බ්‍රහ්මණය ගන්නලා ඇහුවා මෙන මෙහෙම හඬක් මටරෑ ඇහුණ මකද මේක තේරුව මටාපලයයක්ද දරුවටාපලයද රටාපලයදද බිසවටාපලයද මකද කියලා නිමිත පාටකය දන්න ඒකමක්ද කිය ලහිත් චහන් නම දැක දන්නන්නේ කියලා රජිරුවන්ටිකවත් මෝඩෙක් වෙනවනි ද රජරුවන්ටිකව මහරජය ඔබ වහන්සටනම් හරිියන්න ඉදිරිකාලී. ඒක හිද මහරජය මේ මොක්හරි කරන්න දෝනය මේ ඔබතුමාට ඇත්තරව න අපරට ඇහි චහඩක් මේක කියෙ රජජිරුවන්ටම කීවා. එකකෙන් බේරෙන්්ඩ ක්‍රමයක් නැද්ද පුරෝහතකින් හවම සඳහන් කලා සබ් සත්තකින යාගය කරණ්ඩෝන කියලා. එක ජාතියකින් සත්තු සීය සී අරගන මරල යාගයක් කර්ඩෝන. එක ජාතියකින් සත්තු සීයයි එක ඇත්තුනං සීයයි අස්සෝනන් සීයයි එලෝනං සීයයි මේ අදිවශෙන් සීය සී අරගෙන ඒ විතරක්න මේ මෙරන මනුස්සයුතිඉන්න. හැනුළ මයි පිරිමිමිනුත්තරගන්නවා මරන්ට එති මේකට කටයුතු සූදානන් කර කරන්න කොට මල්ලිකාදේව ඇවිල්ල ටිකක් කතාකර ලහනුව මහරජ ඇයි බයවෙලාවාගේ නැත්තේ මූුණේ කිසි ප්‍රියමනාප බවග ඇයි කියන ආංෙවෙලායි ගුරුන්ාසිගේපු කතාව ඔක්කොම කීවා මෙන්න මෙහෙම හඬක් ඇහුුණ මං මෙෙම බයවනා ගුරෙක් ගෙනල්ල බැලුවා ඒ ගුරුවරයා මෙන්න මෙහෙම කීවා මට බොහෝම අපලයිකීව ඉදිරිය ඒෙන් මිදෙන්ඩ නං මේ සබ් සත්ත යාගේ කරන්න කියල කීවා. මල්ලිකා දේවී කියන මහරජ රටවල් දෙකක් පාලනය කරන මහරජෙක් වෙලත් ඔ බෝහසේ ඔච්චරම මෝඩද කියෙලෙහවා. එතකට අහනු ඇයිහෙම කියන්නේ. නෑ මහරජ දැම්ම යාගයක් කරන්න ලෑස්තිය. අනුන්ගේ ජීවිත දාස් ගනන් නැති කරලා හ කොම බහන්සේ ජීතයක් ොයාගන්න කියලා.ඒ මේවාගේ සංවේග ඇතිකිරෙව්වා රජ්ජරුත් කල්පනා කළලා එතන් එක එහෙමද මල්ලික අදේවිය කියනවා මෝඩ බමුණන්ගෙන් ප්‍රශ්නා හාහා තීරණවට එළඹෙන්නේ මොකටද අල්ලපු විහාරේ තුන්ලෝකාග්‍රයන් වහන්සේ වැඩඉන්න කොට කියලා. දේවත් එක්කම යන බුදුරජාණන් වහසකාවට. ගෙල්ල කරුණු කාරණනා සඳහන් කළ. කරුණු රණා මනාව සාකච්ඡා කරගත්තා. බුදුරජාණන් වහන්සේ ඒ අයට ආශිරුවාද කළා. මල්ලිකා දේවී බුදුරජාණන් වහන්සේට කියනව ස්වාමීනී රජරු හී නැද්ද කළ. රජුරුව බය වෙලා දැන් ගෙදර මහා යාගයක් කරන්න ලැෂ්තිය. මං මෝඩයට කරඩෙපා කියලා රජුමහැට අනගහගෙනාව. බොහම අමාරුවුයි තියාගන්ඩ. ස්වාමීනී අනුකප්බා කරට එහෙම සඳහන් කරහම කොසොල් රජ්ජිරුවන්ට විශේෂයෙන් කරුණුකාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කරුණුකාරණා මතක් කරල බන්න අනුන්ගේ ජීවිත නැති කරලා තමන්ට කොහොමද ජීවිතයක් ඔයාගන්න අපේ භාගිතන් වහන්සේ විශේෂයෙන් කරනු පැහැදිරි කරමින්. කරුණු දේශනා කරමින් කොසොල් රජරුවන්ගේ හිත සකස් කරලා. මහර යෝබට විපතක් නෑ. බිරිඳට දේවයට විපතක් නෑ. රටට විපතක් නෑ. එන මොකදද මේ හඬ භාගිතුන් හස දේශනා කළා මහරජය. නිරයේ ඉන්න හතරදිනෙක්. ලෝකු මනෙරයෙන් පැහි පැහි පෙහි පෙහි උඩටාවක් වෙලාවේ. මනුස්සලෝකයින් අයට පනිිවිඩයක් කියල යන්ඩයි කල්පනාව. නොවත් පනිවිඩේ කියන්න බැරිවුණම්. ඔවුන් යටගියත් ඔවුන් කියන්ඩ හදාපු කතාවෙන් රජරුවන්ට මුලින් හිච්චා කුරමකක්ද කියෙහුවා. සඳහන් කලා ස්වාමීට මුලින් මෙැහුුණේ සා කියල හඬක්. නැ මුලින් මෙැහුණේ දූ කියල හඬක්. දූසනසෝනි. ඒ කරනාව සඳහන් කරහම ඔවුන් කියන්ට හදාපු කතාව බුදුරජාණන් වහසේ තමයි දේශනා කරන්න. මුලින් මැහුණේ ද දර මෙයා කියන්න හැදේ දුක් ජීවිතන් අජීවිම්හ ඒ සන්තයන දදම් හසේ විජ්්‍යමානය සු බෝගේයේසු දී පංනාකම්මත්තනු. දුක් ජීවිතන් අජීවිම්හ. යම්සේ ඉතාම දුක්කිතව කාලාන්ත්‍රරයක් ගෙවිල ගියා. කොහෙද ගෙවුණේ ලෝකුමනිිරේ. හැට දහසක් කල් ආවිුෂ්‍ය මේ ලෝකුමනිරේම පැහෙනවා. නමුත් අපට නිදහසක් නෑ. ගැලවෙන්ඩ වෙලාවක් නෑ. විවේකයක් නෑ තවත් අවුරුදු හැටදාහක් නඟ ඒ හැටදාහෙම විවේකයක් නෑ එක දිගට ලෝකු ම නිිරේ. හඩයි සිද්ධවෙන්න උනුවෙච්ච ලෝහමය දියර වගේ ඒව පැහෙනවා බතය හාල් පැහෙන වගේ යට තියනව උඩට උඩ තිනයව යටට මැදට මේ විදිහට නිරි සත්තු මේගේ පැහෙනවා එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනුව භික්‍ෂූ මේ රජුරු ඇතුළු පිරිස දැන්ුවෙන් ලෝකුම්මු නිරේ පැහෙන හතර දෙනා මනුස්සලෝකෙ මොනව කරලා දෙහෙගී.ගෙන් ප්‍රශ්ම. අතීද කතාව බුදුරජාණන් වහසේ දේශනා කළා, කාශ්්‍යව බුදුරජාණන් වහන්සගේ කාලි මෙ තරුණයෝ හතර දෙනාම හතලිස් කෝටියය හතලිස් කෝටිය ධනේති විච්චායි. දී නැත ඒකාලේ කාශ්්‍යව බුදුරජාණන් වහන්සේ භික්‍ෂු මහා සංඝයා එක්ක ධනවචාරිකාය වඩිනවා. මේ සල්ලි රියු හතර දෙෙනට කවදාවත් දනක්දීල පිනක් කරගෙන් සත්තුටු වෙන්න තරන් හැඟීමක් කාවේ හැඟීමක් කායිනෑ. නොමුත් සල්ලි හොඳට තියෙන නිසා ඔවුන් කතා කරගත්තා මොනෝදපි කරන්නේ. මේ සල්ලියලින් මොනෝද කරන්න. එද එක එක යෝජනාව එකබපුද් ගලේ යෝජනා කළා මුදලට කාන්තාවක් අරගම් රාරක් ව අපි බොමු. ට උයාගන කමු කාන්තාවන්ට හැන්දෑවට මුදල්ගෙවමු අපි මේ කාලයේ එහෙම විනෝද වෙමු කියලා. ඉදි හැමෝම එක ගයිඒකට ඒ වැඩේම ඔවුකයය කර ගත්තා මැරිලගිහිල්ලා අප අහිපදුනා පෙරකරපු කුසල කර්මයේ නිසා ඇතිතාක් ධනය ලැබිලතියනවා. නමුත් කල්්‍යයාාන මිත්‍රීවන්ගේ සත්පුරුෂයන්ගේ ආශ්‍රයේ හිග නිසා සොයාගත්ත ධනේ යෙදවිය යුත්තේ කොහොමොද කියන කාරණාව හොඳදේද නරකදේද කියන කාරණාවන් නො දැන බෙනවෙන විදිහෙට අකුසල් රැස් වෙන ආකාරයට වියදන් කරන. ඉතින් එහෙම මිනිස්සු එදා විතරද හි්ටි. අදත් ඕන තරන් ධනේ තියෙන අය පිනට දහමට නොදී. නිකං නිකරුණේ වියදන් කරනය ඕනතරං මේ සමාජය නැතුව නැතුවනි මේ අදත් ඉන්නවා. එදත් මේ කෝඩිපතියෝ හතරදිනා ඒ වැඩේම තමයි කරලතියෙන්. එති භාගිතු වහසේ මේ අතීත කතාව මතක් කලා මෙන්න මෙහෙම කරකර ඉඳලා, පරාඹුවන් සේවනය කරලා අන්තිමට නිරේ ගිහිල්ල දුක්කින්චා. සල්ලි තියෙන නිසා කොච්චරණං වැරදි වැඩ කරන්න පුුවන්දේ. කච්ර වැරදි කරල සල්ලිවලින් වහන්ඩ පුළුවන්ද. කොයි තරන් අපරාද මුදල් යටතේ යට ගැහෙනවද එහිල ගොඩාත් කාරණා තියෙනවා. කෙසේ වෙතත් රජ්ජරූ මනාව කාරණාව තේරුන් අරගත්ත එබැ රජ්ජරුවන්ට මෙහෙම හිතෙනවා. පරධාර කරමයේ කොච්චර භයනකද. තිැබ පරධාර කරමයත් කරලන මේ ගිහිලයි ලොකු නි. එකන් මේ මහනිරේවල් ල ඉඳල විල්ලවෙන්නේ. කටු ඉඹුලේ නැගල තවත්මයක් දුක් විඳලා තම මේ එති එතකොට ලෝකුම නිරය කොයි තරං දුක් සහිතද ලෝක සත්වයා ලෝකුම නිරයේ කොච්චර දුක් පිඳිවාද. මේ මේ සියලුම කාරණ වෙනුවෙන් අපි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. නිරේ කොයි තරන්නම් භයානකද. ඒේ භයානකෝූ නිරේෙන් මිදන්නේෙ කොහොමද. රජ්ජරුවත් නිරා දුක හොඳටම තේරුම් අරගත්තා. රජරු හොඳටම බයවුණා. බයවෙලා රජ්ජරු තේරණය කළා අදින් පස්සෙ නං. අනුන්ගේ බිරිඳක් ඇසිරු කරන්න අතිය. මට අයිති නඇති කාමෝස්තුවක් දෙයා හැක් ඇරලවත් බලන්නේ කියලා ඇති විච්ච බඇත් එෙක්. එහෙම හිතල බුදුරජාණන් වහන්සේර කියෙන වස්වාමීනී ඊ රාත්‍රීනං බොහෝම දිගයි කියලා රජර නින් දෙයන්නේන අඩනින් දෙ ඉන්නේ දෙන්නෙන ඒ රාත්‍රීනං බොහෝම දිගයි ස්වාමේනිී දැන් අර මැටී මළු අරගෙනපු අර කාන්තාවගේ පුරුෂය හොත් ඉන්න විහාරව තමා මේ වෙලාවි. කාරණාව පැත්ත කරලා ආගනඉදලා ඒමනුසය ගිහිල බුදුරජාණන් වහන්සනඟ කියනවා ස්වාමීණී රජ්ජරුව ඒ රාත්‍රියයේ දිග දැනගන්න. ස්වාමීණී මමත් ඊය තමයි යොදු්‍යෙදුර දැනගත්ත කියලා. දෙ මෙන් මේ කාරණාවත් එක්ක තම යාරත්නය දේශනා කොට වදාල්ලි දීගාජාගරතුූරත්ති නිදි මරණ පුද්ගලයායට රාත්‍රිය දිගයි. දීගං සන්තස්ස යෝජනං පයින් ඇවිදින පුද්ගලයට යදුන දිගයි. ධර්මයනො දන්න බාලයට සසර දිගයි. කියන කාරණාව දේශනා කළ. එදට කාඩද රාත්‍රිය දික් වෙන්නේ. රාත්‍රිය දිගයි බනහනායට. ා්‍රිය දිගයි ධර්ම සාකච්ඡා කරනට. රාත්‍රයේ දිගයි ලෙඩවෙලා ඉන්නට රාත්‍රයේ දිගයි එලිවෙනකං වැඩ කරනට මේ අයට රාත්‍රිය දිගයි හිතනක මුළු රෑම පහන් වෙනකං ඉඳගැන බණහනව කියහම වෙලාක් ගියහම ච්චරත් වෙලා ලන අ කීරති කර වෙන්න කීයට දවරන්නේ කොයිවෙලායි දැලි වෙන්නේ. එතිගේ එහැරලා යමක යෙදිලා ඉන්න පුද්ගලයට රාත්‍රයේ දිග දැනෙනවා. එතකොට බොහෝම හොඳට රස මසවලින් අනුභව කරලා ඉතාම සුව පහසු යහනක් මත නැගල රාත්‍රයේ නිදාගත්ත පුද්ගලයකුට රාත්‍රයේ දිග දැනෙනවද. ඔහුට දිගදැෙන්නේ නැතිනිසා තමයි උදේ පාන්දර අවදිවිච්චහම වෙලා උබල්ල තවටිකක් නිදාගන්නේ. රෑයම පහන්නෙනකං නිදයවා නින්ද මදි. කම්මැලි පුරුෂයන් ගස්භාව ඒකයි තවත් විනාඩි ගැනකින් නැගිටින්නන් වගේ කියලා හිතල ආයෙත් නිදාගත්තහම ඇහැරෙන්නේ යටත් පිරිසෙන් පැයක්ක්වොත්්ෙල. ආ නිෙහිම නංබාගිතුන් වහස දේශනා කලා. නිදයනවා කියන කාරණාවට නම් භාගිතුන්නාහස කොමත් කැමති නෑ. කෙසේ වෙතත් මෙතැනද අපිසාකච්ඡා කරමු. නෙදි වරන්නා ්‍රාත්‍රයේ දිග දකිනව දැනගන්නවා. නමුත් කවදාවත් නදි ලබන්නාට නැත්තන් ප්‍රනීත ආහාර වළඳලා සුවසේ යහනක සතපෙන්න්නට රැයේ දිග පේන්නේ. එතකට අර පුෘෂය ඇල්ල ේන ස්වාමිණී රජ්ජුරුවෝ යේ රාත්‍රියයේ දිග දැනගත්ත වගේ මමත් ඊය තමයි ස්වාමිණී යොදුනෙ දුර දැනගත්ති කියලා. ඉති ඔය කාරණා දෙකම ගොුණු කරලා භාගිතුන්ු හසි දේශනා කළා නිදි මරන්නාට රාත්‍රයේ දිගයි ඒවගේම පයින් යන්නාට යදුන දිගයි. බාලයට සසර දිගයි. මේ ගාතරත්නය දේශනා කොට වදාලා. එතඔට දෙහර නිරයෙන් උඩට ආපුුවයි ගාථතුනක් කියන්න හැදුවනි දුක්ජීවිතන් අ ජීවිම්හ ඒ සන්තේනද දම් හසේ විජ්්‍යමානයේ සුභෝගේ සූදී පංනාකම් අත්ත යම්සේෙන් හැටදාහක් කල් මේ දුක්කිිත ආවුෂමය නිරයේ බුක්ති මිදෙනවාද නමුත් අපිට කවදාව ධනයේ මෙච්චර ළඟ තිබිලත් පිනක් කරගඩ බැරි වුණන. කික් දහු දුක්වෙන්න පටන් ගත්ත. එතකොට ෆ්‍රජරුවන්ගේම බුදුරජාණන් වහසේ හගන්නවා දෙවනයට ඇහිච්ච හඬ මොකක්ද. නයන්නන එතකට බාගිතුන් වහසේ ඔවුන් කියන්නට හදාපුු කතාව සම්පූර්ණ කරනවා. ම කදදීලඟ සඳන්කලි. සට්ටි වස්සේ සහස්සානී පරිපුන්නානි සබ්බසූ, නිරයේ පංචමානානං කදා අන්තු භවිස්සති. හැම අතින්ම අවුරුදු හැටදාහක් ගෙවිලු ගියා. සඳහන් කරනවා, අවුරුදු හැටදාහක් මේ ලෝකුම නිරෙහි පැසෙන්නාවු අපට කෙරවලක් කවද දකිින් දෙද. අනේ ස්වාමීන් මේ ලෝකුම නිරෙෙන් නිදහස් වන කෙරවලක් කවද්ද කියලහනවා. ඒ දෙවා. ග කියනවා නත්ති අන්තුූ කුතු අන්තෝ නන්තෝ පතිදිස්සති තදාහි පකතන් පාපං මමතු ඉහංච මාරිස. තගනි පුද්ලයක් කියනවා. යම් හේකින් ඒකාලේ මාවිුත් නුඹවිසිනුත් බොහෝ සේ පෞකරන ලදද. ැ මේකට පෞකරපුු හතර දෙනයි කතාාව. යම් සේ කාල විනත් ඔවිසිුත්. බොහෝසේ පවකරන ලදද තදාහි පකතං පාපන් මමතු ඉහංච මාරිසි ඒකරපු පාපය අපි විඳින් දඕනේ. අපිනෙ කළේ වෙන කවුරුවත් නෙමේ. කරන පුද්ගලයාමේ අනිවාරයෙන් අනිවාරයෙන් විඳින් දඕනේ. ඊළකට සඳහන් කළා. සෝහි නූන ඉතෝ ගන්තුවා යෝනිින් ලද්ධාන මානුසින්. වදඥු සීල සම්පන් වු කාහා මිකුසලංබහුන්. මම වනාහි මෙයින් චුතවෙලා නැවත මනුසලෝක උපත්තිය ලැබුවොත්. අයනං කවර කවමුදාක්ව. නිරයට වැටෙන්ට තරම් පවුනන් කරන්න නෑ. කෞුද මේ කියන්නේ. නිරයේ ඉන්න කෙනෙක්. අපිට හිතෙන් නැද්ද අපිත් නිරේ හිටපු කාලි. හොම හිතන්න ඇති කියලා. කවද හරි මනුස්සලෝකෙට ගියොත් අයනම් පවු් කරන්න නෑ. ඉති එහෙම හිතලා ආපු අයආපි. දෙව්ලොවන් එනකොටත්ම කදද කරන්නේ. අඩාඩා දෙව්ලොව ඉන්නකොට අනිද්දිවී ඇවිල්ල කියන්නේ. මනුස්සලෝකෙට ගිහිල්ල බුදුරජාණන් වහන්සගේ ධර්මය හලා ශ්‍රද්ධහව මත පිහිටලා බොහෝසේ පින්කරගෙන ආයෙත් අපි ගාවට එඩ කියලා තමයි දෙවිය දෙවියන්ට උපදෙස් දෙන්නේ නවත් අපි කවුරුවත් ආපු වැඩි කරනවාවාගේ පේනවාද ආවි බොහෝසේ පින්කරගෙන ආපහෝඩට යන්ඩ. පල්ලහින් ආපු අයාවේ පාපෙන් ඇත්තලත් හවතව පින්කරගෙන මෙතනයුත් ඉහලින් ඉහලටයන්ට. අපි හැමෝම ඇවිල්ලඉන්නේ එකට. ට කළ යුතු දේ කෙරෙන බවක් පේන නෑ. වෙනවෙන දේවල් කර කරඉන්න. පින් කරන්නේ බොහෝ මාඩුවයි පෝයකට සිල්ගන්න නේ දානයක් දෙන්ඩ යන්න නෑ පන්සිල්ලොටත් ගරු කරන්නේ වැඩි හිටියන්ට සලකන්නේ ද මේ සියල්ලෙන්ම රැස් කරගන්න අසීමමාන්තික අකුසලයක්න. ආව පින් කර කරන්න වෙනෙනදී. එ දෙව්ලවිං ආවිත් පහලි ආවිත් පින්කරගඩ. ඒකයිම සඳහංකලේ ආපු වැඩි පැත්තක කරන්න වෙන දෙයක්. එතවට මේ කතාවත් එක්ක ඒකත් තේරුම් ග්ඩුවනේ. යම් හේතුවුවකින් මනුස්සලෝකයේ උපදන්ට ලැබුණනොත් අයනං නිරයට එන්නේ. ද මනුස්සලෝකයේ ඉපදිලා ඉන්න ඔබයි මමයි නිරයට නොයඩ වැඩ කරනවද. කාරණාව අපි විසින් අපිෙන්මවා සඩෝනය. ඉළකට සඳහන් කළා දීගෝ බාලානං සංසාරූ සද් ධම්මන් අවිජානතන්. බාලයට සසර හුඟා දිගයි කාටද පින්නතින බාලයා කියල කියන්නේ සිතින් කයින් වචනෙන් තිදොරින් වැරදි කරන පුද්ගලයට ධර්මය හැදින්වුවේ ඔුගේ කායික ක්‍රියා හොඳනෙත් නෑ වාචසික ක්‍රියා හොඳනෙත් නැහැ මානසික ක්‍රියා හොඳ හොඳත් නෑ මේ පුද්ගලය තමයි බාලය. මේ බාල බුද්ගලය ඇසුරු කරන්න ගිය හම හොඳට හිටපු කෙනත් නරක් වෙනවා මිසක් කවදාවත් නරකමිනිා හොඳ වෙන්නෙ නෑ. නරකමිනියා හොඳ වෙනවනම් හොඳයි. නොමුත් වෙන්න හොඳමිනිියා නරක් වෙනකයි. ඒ නි දේශනා කරනවා බාලය කියල කිය ඉත්ති දොරීින් මාකුසල් කරන කෙනෙක්. ආං ඒක නිසා යමික් බාලයෙක්්ද ඒ බාලයක් ්‍යාශ්‍රයෙන් වහවහාවින්ගේිය යුතුයි කියලා. බාල පණ්ඩිත කෙල සූත්‍රය ඇත්තිෙන මජුමනිිකායි. බාල පන්්ඩිත සූත්‍රයේ බාලයගේ ලක්ෂණ මනාව පැහැදිලි කරලා තියනවා. දේතනත් පැහැදිලි කරන්නේ කයන් කල ේතු දුසිරිදත්. වචන කළ යුතු දුසිරිත් හිතින් කළේුතු අකුසල් මේ ඔක්කොම බාලය කරන යමෙක් එහෙම කරනවනන් ඔහු බාලයක් කියන කාරණාව අපි දැන කණ්ඩුව යමෙක් එහෙම කරනවනම් ඔහු බාලයක් එකන කායික ක්‍රියා වාචසික ක්‍රියා මානසික ක්‍රියා හොඳ නැත්තන් ඒ බාලයක්. බුදුරජාණන් වහසේ කැමතිනේ එවන් අය ඇසු කරනවාට. බාලට සසර දිගයි. බාලයා ප්‍රාණගහත අදත්තාදාන කාමිත්‍යාචාරතුනම කරනවා. බොරු කියීනවා කේලංකිීනව පුසෝජනකයනවා හිස්වජන කයනවා හතරම කරනවා. අභිද්‍යා ව්‍යපාද මිත්‍ය දෘෂ්ටිමේ ඔක්කොමත් තියනවා. එති මැල්ල කවදාවත් සුගතියට යන්නේනේ. ආංහිිනිසා දේශනා කලා බාලයට සසර දිගයි. සතර අපායි වැටුණ හම ගොඩවා කිය කාරණාව පින්නතුනි. අවුරුදු කෝටි ප්‍රකෝටි නිේ අසංකය ගනන් ගෙවෙනවා ගොඩට එෙන්ට වෙන එකක් නෑ. ඇ හිතන්න්නකු තිරිසං ආත්මක එහෙම ඉපදනුත්. කවද කොහොම පින්කර ලද ගොඩට එෙන්නේ කියලා. ජටත් පිරිසන් තිරිසෙනකුට දෙන පෙනක්වත් හැබෙන්නේ. ඒකත් සම්බිලන ප්‍රේතියන්ට ඉතරයි. සු. න ඔ පූසෙක්වාගේ වෙලා කොටියෙක් සිංහෙක් වගේ වෙලා ඉපදිීන හම ඉ දිගටම සත්තුමරණය ගමණ කරන්නේ.කිෙඹුලෙක් වෙලා ඉපදුන් හම ඉති ඒවාගේ ලොකුවට පයන සත්තු විතරක් නෙමයි. කුරුමිනිිය පළගෙටිය අල්ලගෙන කන සරපයා කටුස්සවාගේ සතාගින්ඳලා ඔක්කෝම පාගතයට සම්බන්ධයින්නේ. ඉතින් හිතන්ටක මෙිච්චර පව්කන්දක් කරනකොට මැරිලා ආපවු නිරේට මිසක් ගොඩටෙන්නේ කොයි කාලිද කියලා. එතකට මේ ඩැන් ඉන්න සත්තු විතරද තිරිසන්නු. ඔබයි මමයි තිරිසං වෙලා හිටපු කාලයේ. අපි කොයි තරන් පෞකරල පෞ කරල අපායවල්ල නිමක් නැව දුක් පිඳල දුක්මිඳලා පෙරකරගත්ත මකද්දෝ කුසල කර්මයක විපාකයක් හැඩියට මේ ජීවිතය අපිට ලැබිල්ලන්නේ. තොටගේ වටිනාකම තේරුන් අරගන දුර්ලබ බව තේරුන් අරගන වහවාහා කුසල් වඩට තමයි අවදි වෙන්ඩෝනේ. නැවත ප්‍රපාතියකට වැටෙන් නැතිවෙඩ. සුගතියෙන් සුගතියට යන්න කටයුතු කරන්න වන. මේ එන්නේ උඩයිදල පහලටන ගමනක්. අපි කාලයක් බ්‍රහමලෝකෙත් හිටිය. බ්‍රහ්මලෝක ඉන්දති විච්ච පින් ඉවරුණ හම අපි දිිය ලෝකෙටාව. දිවියලෝකි කරගති විච්ච. ඒ ඒ දි්‍ය තලවල පවතින්ට තියෙන් ඕන කුසල් අඩුවෙන්න්න අඩුවෙන්න්න අපි පල්හැට 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 ඇවිල්ලා ඩැන් මනුස්සලෝකෙට එනකං ඇවිල්ලඉන්න. තවත් පල්ලහැට යනවන ලෝක කියී අදද තියන්නේ. හතරක්තියනවා. තවත් ලෝක හතරත්තිී නවා යන්න මොකදද නරක තිරිසංක්‍රේතා සුර. ඒම ලෝක හතරත්වීම. හැබැයි ඔය හතරට නොයා ගමන ආපහු හරවන්ඩනන් අපට තියන හොද්දම තෝතනත මයි මෙල් ලැබිලතියන්නේ. ආගේකයි ප්‍රඥ්ඥාව මෙහේ වන්ඩුවන්නේ. මෙතෙන්ට වෙලා ඉන්ඩ ගැන ඉහැලින් ඉහැළට නැවත යනවද නැත්තං ආපු විදියට බැහැගෙන බැහැගෙන ගිහිෙල්ලා මනුස්සලෝකින් පස්සේ අපායට පයගහනවාද කියලා. අකමැතින මෙතනදි යමක් කරගන්නපුුළුුවන්. බාලයට සසර දිගයි බාලයට මේ කරුණු එකක්කත් වැටහෙන්නේ. ධන සම්පත් ලැබෙන්් ලැබෙන්ඩ පාපේට තමයි වීරය කරන්න. ට තමයි අදට හදන්න ආගේක හිදා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනින මේ සංසාර ගමන අතිශයන්ම භයානකයි. ඒ භයානක සංසාර ගමනේ නැවතීමක් කොහෙන් අඩි තියෙන්ුවන. සසරින් මිදීමේ මග ලොවතුරා බුදුවරු පමණයි කියල දුන්නේ. ආන්ගේ නිසා මෙලොව සෑම සත්වේක්ම ලොවතුරා බුදුරජාණන් වහන්සගේ වචනයට කීකරුවිය යුතුයි. මේ ස්වභහාාව ධර්මයාගේ හැටිවත් පින්නතන අපි දන්න නෑන. බුදුරජාණන් වහන්සේ අපිට කියල දුන්න මේ පන්සිිල් කියල දෙයක් ලෝකි තියෙනවා. ඒක බුදුරජාණන් වහසේ පනුවන එකක් නෙමේ ස්වභව ධර්මයාගේ නීතිය. යම් කෙනෙක් මේ නීතිරීති ටික උල්ලංගනය කළොත් අනිවාරෙන් ඔවුට මහපොළොව යට නිරේ දාළ දැඩුවම් කරනවා. එති අබුද්ධෝත් පාද කාලයක ඉපදුනානං අපිට පන්සිල් ගැන කියල දෙන්න කෙනෙක් නෑනේ. ඉතින් පන්සිල් ගැන කියල දෙන්න කෙනෙක් නැත්තන් අප පන්සිල් හැකින්නේනෙ. එතවට ලෝතුරා බුදුවරු පහළවෙලා විශ්වයේ සැබෑ තොතුරු අපිට කියල දල්ල තියෙනවා. ඒ අතර තමයි මේ විශ්වයේ තියෙන නීතියක් පන්සිල් යම් කෙනෙක් මේක උල්ලංගනය කරනවා නම් මේ ස්වබාදාම ඔහුට දැඩිලෙස දඩුවන් කරනවා. ඉතිං භාගිතුන් වහස අපිට ෝක පෙන්නවා. අබුද්දෝත් පාද කාලේක පෙන්න්නට කෙනෙකුත්නය අපිට තේරෙන්නෙත්න. එතනයිදලලා දුගතියෙන් අතමි දෙෙන්ඩ සීලේ ගැන අපිට දේශනා කළා. සම්පූර්ණ කරගණඩ දානය ගැන දේශනා කළ. මේ මේ කරුණු ජීවිතයට අරගෙන. මනාව සිල් ආරක්ෂා කරගෙන. ශක්්‍ය ප්‍රමාණයෙන් හොඳට දං පැම් පූජා කරලා. ජීවිතයට බොහෝ කුසල් එකතු කරගෙන. ජීවිතයේ කුසලයෙන් පුරුවගෙන සතරාපායෙන් අතමිදෙන්ට කටයුතු කරඩ ඥානවන්තෙක් බවට පත්තෙන්ට සත්පුරුෂයන් ආශ්‍රය කරන්න්න සත්පුරුෂ ආශ්‍රයෙන් සසරින් විිදෙන්ඩ මේ පින්නතුන් සියලු දෙනාටම තුනරුවන්ගේ ආශිරවාදය. शक्ति धैर्य वासना वह वा दिल आशीर्वाद कर